Hello guys, so welcome back. Today I'm talking about Raspberry Pi specification. Hi guys, eating other big adagarani Raspberry Pi or the specification. Emanetam, me Raspberry Pi in a requirements of a adagarani. More than requirements again, every adagarani penny, anigam, make any kind, lazy pass with anime, make a voice sick up in so canica. Think either got a copy. අපිට OS එකක් install කරගත්තා එහෙම නැත්නම් අපි කරන program එකකදී එහෙම නැත්නම් අපි කරන invention එකකදී අපි බලන්න ඕනේ මේකේ තියෙන specification මොනවද කියලා. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ ඒවට specification වලට අඩු ඒ ඊට වඩා අඩු සල්ලි අඩු අඩුෙන් දීලා ඕගොල්ලෝ Raspberry Pi එකක් අරගෙන ගින් වැඩක් නැත්තම් අරගෙන වැඩක් නැහැනේ. ඉතින් ඒක හින්දා මම අද කතා කරනවා කොහොමද ඕගොල්ලෝ ගන්න ගැලපෙන ඒ වගේම ඕගොල්ලොන්ගේ ඉන්වෙන්ෂන් එකට හරියන ඒ වගේම මේවට හරියන රික්වයර්මන්ට්ස් තෝරගෙන ඕගොල්ලන්ට හරියන Raspberry Pi එක කොහොමද අරගන්නේ කියලා. ඉතින් එහෙනම් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා මෙන්න මේ ගැන. එහෙනම් ඉතින් අපි හම්බෙමු ඉන්ට්‍රෝ එකෙන් පස්සේ. Audio Jungle. Display okay output may support karna ඊට පස්සේ fast networking silent okay that thing ඉතින් ඊට පස්සේ මම කියන්න අද අපි මුලින්ම බලන්න යන tech specs වලට මේකේ requirements වලට ඉතින් මෙන්න මේ ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මෙතන තියෙන tech specs කියන එක මම කරලා click කරලා ඔයගොල්ලෝ මෙන්න මේක load වෙයි ඉතින් මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒ කටිය කියලා දිනවා gigabyte internet port එක ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති Wi-Fi use කරනකොට ඕගොල්ලොන්ට ක්‍රම දෙකක් තියෙනවා එකක් wireless අනිත් එක port එක සම්බන්ධ කරලා එමන් නැත්නම් fiber cable එක සම්බන්ධ කරලා තින් රෙන් ගන්න පුළුවන්. ඉතින් මේකෙන් එක විදියක් මේකේ include කරලා තියෙනවා ක්‍රම දෙකක් include කරලා තියෙනවා. එකක් තමයි gigabyte ethernet එක අනිත් දෙක ඕගොල්ලොන්ට මේකේ තියෙන wireless Wi-Fi use කරන්න පුළුවන්. ඒ වගේම මේකේ wireless bluetooth තියෙනවා. ඉතින් ඊට පස්සේ new more powerful processor. මම කියන්නේ මේ Raspberry Pi 4 එකට Raspberry Pi 3 වල එකෙන් අඩු specs තියෙන processors තියෙනේ but මේකේ තියෙන powerful processor එක. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් choice of RAM. ඉතින් මෙතන තියෙන RAM එක ඕගොල්ලන් choice කරගන්න. ඉතින් 8GB ද 4GB ද 2GB ද කියලා. ඉතින් ඊ වගේම USB type C power supply එකක් තියෙනවා. ඒ වගේම micro HDMI port දෙකක් තියෙනවා. මොකද මම කිව්වා මේකේ special dual monitor support කරනවා කියලා. ඉතින් dual monitor support කරනින්ද මේකට දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ ඔඩියෝ පෝට් එකක් තියෙනවා මෙතන පේන විදියට ඊට පස්සේ USB type USB type 3 and USB 2 කියලා මේක නම් කරලා තියෙන්නේ එක් USB type 3 වලින් 3.0 වලින් දෙකකුයි USB type 2.0 වලින් දෙකකුයි තියෙනවා හරි ඉතින් මෙතන ස්පෙસિෆිකේෂන් ගැන කියලා දිනවා ඒ කට්ටියගේ මම මේ මෙතන මේ කියන්නේ ඕගොල්ලන්ට ගන්න මාබල බැලලා හෝ මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් ඉතින් මේකට කියලා දිනවා Broadcom Quad-Core Cortex A7 to ARM 8 4T 64-bit SoC කියලා අන්තිමේදී 1.5 GHz කියලා දිනවා ඉතින් මම මෙච්චර වද විඳින්නේ මෙන්න මේක කියලා ගන්න ඉතින් ඕගොල්ලන්ට මේක දැක්කම තේරෙනවාදී ඊට පස්සේ 2GB 4GB 8GB කියන වයින් ඕගොල්ලන්ට depend on model එක අනුව select කරගන්න පුළුවන්. ඊට පස්සේ 4 GHz and 5 GHz wireless bluetooth 5 BLE දිනවා. gigabit ethernet දිනවා wifi ethernet ඔබ ටික දිනවා. ඊට පස්සේ USB drive 3.0 port එකක් USB 2.0 ports එකක්. ඊට පස්සේ Raspberry Pi standard for pin GPIO headers. Fully backwards compatibility අනිත් බෝඩ් වලට කියලා මම කියන්නේ කොහොමද මේ GPIO මොකටද දදගත්තේ කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා මේ සයිඩ් එකකින් ඉතින් ඔයගොල්ලෝ රොබොටික් නැතුව මේ Raspberry Pi එකක් ඔයගොල්ලන්ට ලැප්ටොප් විදිහට හොයනවා නම් මේක ගැන දන්නේ නැතුව ඇති
මේ GPIO පින් 40 දීලා තින්නේ ඕගොල්ලන්ට වැඩ කරන්න. වැඩ කරන්න කියන්නේ ඕගොල්ලෝ කරන ඉන්වෙන්ෂන් වලට ඕගොල්ලෝ කරන මොඩල්ස් වලට ඕගොල්ලෝ කරන මේ වැඩ වලට අවශ්‍ය ඉඳයි මේක දීලා තින්නේ. ඉතින් ඒ මොකද ඉමේජ් ප්‍රොසෙසින් කරද්දී කැමරා එකත් සම්බන්ධ කරනවා. එතකොට මේකට තව දැන් ඉමේජ් ප්‍රොසෙසින් කරලා එකින් අවුට් එකක් දෙද්දී LED එකක් ඕන් කරන්න, ඒක උඩරිම ගිහිල්ලා රොබෝලා කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඔය වගේ වැඩවලදී අනිවාර්යයෙන් මෙන්න මේ GPIO headers අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මේකේ එක පාට් එකක්. ඊට පස්සේ 2 micro HDMI port, ඊට පස්සේ display port, ඊට පස්සේ stereo audio ports, stereo audio and computer video port එකක් තියෙනවා. micro SD card slot එකක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ඒවායින් සම්බන්ධ දෙලා තියෙන්නේ. මේක ගැන වෙන කට්ටිය නම් අනිවාර්යෙන් දන්නවා. operating temperature 0 and 50 degrees අතර යනවා කියලා කියලා තියෙනවා. මේකට power supply එක 2.5 ampere එන power supply එකක් use කරනවා නම් හොඳයි කියලා තියෙනවා. ඒ කියන්නේ 500 ampere. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට documents before කරන්න පුළුවන්. documents brief තියෙනවා. ඉතින් එතන එකක් තමයි මේ product brief එක. අනිත් එක schematic schematic diagram එක ඔයගොල්ලන්ට ක්ලික් කරලා බලන්න පුළුවන්. ඒක පේන ඇති එතකොට. ඊට පස්සේ මෙතන mechanical drawings තියෙනවා. මේක හදන්න use කරපු. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් hardware and configures again documentation එක වගේ මේකලේ follow කරන්න. ඉතින් Raspberry Pi OS එක ගැන configures ගැන get started ගැන එතකොට කොහොමද using දෙය ගැන Linux එකේ command use කරන්නේ කොහොමද මේ Raspberry Pi OS එකේදී Raspberry Pi hardware එතකොට computer module hardware එතකොට disk processor remote access කියන්නේ මේකේ very හිතාගන්න බැරි දෙයක්. ඒක තමයි VNC කියලා හෝ VN2 කියලා software එකක් තියෙනවා. මම මේ ගැන පොඩි අධ්‍යනයක් රිසර්ච් එකක් කරලා බලමු. මේක අපිට පුළුවන් ඒක ඉන්ස්ටෝල් කරලා එහෙම නැත්නම් Raspberry Pi එක ඉන්ස්ටෝල් කරලා ඒ Raspberry Pi එකේ දෙන IP address එක අරගෙන අපේ Windows වල හෝ නැත්නම් මේකේ mobile version එක තියෙනවා ඒකේ IP address එක paste කරාට පස්සේ ඒක control ගන්න. But Raspberry Pi එක on කරලා තියෙනෝනේ. හැබැයි ඔයගොල්ලන්ට Raspberry Pi එක HDMI වලින් සම්බන්ධ කරන්නේ නැතුව ලොකඩක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක use කරලා ඔයගොල්ලෝන්ගේ අර කේබල් එකක් ගන්න යන ගානත් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේකත් පොයින්ට් එකක් විදිහට ලියා ගන්න Raspberry Pi එකක් ගන්න යන කලින් පොඩ්ඩක් සර්ච් කරලත් බලන්න how to remote access Raspberry Pi කියලා. forums තියෙනවා. ඔයගොල්ලෝ මේවා මේ refer කරලා බලන්න පුළුවන්. ඉතින් දැන් මම ඔය ගැන කියන්නේ නෙමෙයි නාවේ. ඊට පස්සේ software and OS කියන category එක. ඉතින් software and OS කියලා මේ Raspberry Pi එකට OS එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකෙන් එකක් තමයි Noobs. අනිත් එක තමයි Raspberry Pi Image. මේ Noobs කියන්නේ Raspberry Pi Images කියන්නේ දෙකක්. ඉතින් මම හිතන්නේ මේ Noob කියන එක ටිකක් කලින් කියන්නේ first කාලේ කියන්නේ පටන් ගන්න කාලේ තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ Noob එක ඕනනම් පුළුවන් SD card එකට ඉන්ස්ටෝල් කරන්න. මම දන්න විදිහට හැබැයි මේ Noob එක දැන් PC එක ඩවුන්ලෝඩ් කරගන්නවත් නැහැ. නමුත් මම එවුව කැනා කිට් එකේ මට හම්බෙලා තිබේ ඉන්ස්ටෝල් කරපු එක. කොහොම හරි ඒක ඉන්ස්ටෝල් කරලා අපිට පුළුවන් බූට් එද්දි තමයි OS එක සිලෙක්ට් කරගන්න තියෙන්නේ කැමති විදියට. ඉතින් මේ Raspberry Pi image කියන්නේ ඔයගොල්ලන්ට SD කාඩ් එකක් අරගන්න වෙනවා. SD කාඩ් එක අරගෙන දැන් මට නම් එවලා තිබ්බා. මේක රීඩ් කරන්න පුළුවන් එකක් වගේ. කියන්නේ කාඩ් රීඩ් එකක්. දැන් මගේ PC එකට ගහන්න පුළුවන් කාඩ් රීඩ් එකක් පෙන් එකක් වගේ. ඉතින් ඔබට කාඩ් එක දාලා Pi image එකෙන් ඒ මං ගහපු ස්ටෝරේජ් එක සිලෙක්ට් කරලා ඒ ස්ටෝරේජ් එකට මම අප්ලෝඩ් කරනවා. එහෙම නැත්නම් ඒකේ paste කරනවා කියලා තමයි. ඒ සෝ Pi image කියන එක use කරලා අපිට ඕන operating system එක use කරලා ඒක අප්ලෝඩ් කරන්න ඕනේ. එහෙම අප්ලෝඩ් කරලා ඒක ඒ කියන්නේ SD කාඩ් එකේ SD කාඩ් රීඩ් එකෙන් ගලවලා අරගෙන ඒක ඊට පස්සේ Raspberry Pi එකට plug කරලා ඕගොල්ලන්ට පුළුවන් making මේක ඒ කියන්නේ ඕගොල්ලෝ කපාට කරගන්න බෑ. ඕගොල්ලෝ කම්පියුටර්ස් ටිකක් තියෙනවා. ඕගොල්ලෝගේ මෙන්න මේ කීබෝඩ් එක මවුස් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ටයිම් රීජන් එක ඕව සිලෙක්ට් කරලා ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒක කරන විදිය මම ડોකියුමන්ටේෂන් එකක් ලියලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ techivios.blogspot.com කියන එක ෆලෝ කරන්න. මේ techivios.com මෙන්න මේක ෆලෝ කරලා ඔයගොල්ලෝ බඩ දේවල් ඉගෙන ගන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ how to install Raspberry Pi USB media notebook එක හරියට OS එකක් install කරන විදිය ඔයගොල්ලන්ට පුළුවන් මම full guide එක දීලා තියෙනවා මෙතන කොහොමද ගහන්නේ ඔක්කොම සිංහලෙන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඒ වගේම මගේ තවත් එකක් තියෙනවා මම මේ දෙකේම link ඔයගොල්ලන්ට දාලා තියන්න හරියට මෙන්න මේක install කරන විදිය documentation එක දිනවා ඉගෙන ගන්න හායි ඉතින් ඊට පස්සේ මේ කට්ටිය වෙන මේ information ඔය වගේ ගැන contact details ඔයදා තිනවා ඊට පස්සේ මේගොල්ලන්ට ඕගොල්ලන්ට buy කරගන්න ඕන නම් මෙන්න මෙතන use කරන්න බලන්න but මේක ශ්‍රී ලංකාවෙන් කියන්නේ අපේ රටට වැඩ නැහැ very bad මේකට වැඩ කරන්නේ නැහැ ශ්‍රී ලංකාව කියන්නේ ශ්‍රී ලංකාව නැහැ මේ list එකේ ඉතින් ඒක හින්දා අපිට වෙනම ගන්න වෙනවා ඉතින් මම ඉතින් කතා කරන්න හිතුවා ඊළඟ කතා එකෙන් කරන ඒ කියන්නේ ඊළඟ එක ඒ කියන්නේ මේ video එකේම second part එකෙන් ඕගොල්ලොන්ට කරනවා කිව්ව හරියට කොහොම select කරගන්න කියලා ඕගොල්ලොන්ගේ අතේ තියෙන price එකට ඉතින් ඒක ගැන කතා කරද්දි මම ගමෙන් ගන්න තැන කිව්වොත් ඕගොල්ලොන්ට කතා කරන්න ඕගොල්ලොන්ට පේන ඇති මේකේ නම් තියෙන ඕගොල්ලෝ දේවල් නමුත් මේවා අපිට original Raspberry Pi වලින් ඒ කියන්නේ ලංකාවට ගෙන ගන්න බෑ හැබැයි ඕගොල්ලොන්ට පොඩි tip එකක් තියෙනවා ඒක තමයි ඕගොල්ලොන්ගේ ඇමරිකාවේ හෝ ඕගොල්ලොන්ගේ වෙන රටක ඉන්න කෙනෙක් කියලා ඕගොල්ලොන්ට Amazon එක use කරලා හෝ මම නැත්තම් ඕගොල්ලොන්ට Raspberry Pi වලින් ගෙන ගන්න පුළුවන් ඉතින් ඔන්න ඕක තමයි මම දෙන tip එක ඉතින් අපි දැන් මේ part එක නවත්තලා බලමු ඒ කියන්නේ first part එක ඉවර ඊට පස්සේ බලමු second part එකෙන් කොහොමද අතේ දින ගන්නට Raspberry Pi එක select කරගන්න කියලා එහෙනම් ඉතින් guys අපි second part එකට යමු development board කියන category එකට ඒක ගිහිල්ලා Raspberry Pi board කියලා select කරනවා Raspberry Pi board කියලා select කරාම ඕගොල්ලොන්ට හිතන්න 11000ක් වගේ තියෙනවා කියලා පුළුවන් කියලා මොකද මම අදින් යාළුවෙක් ඉන්නවා යා පොඩි කාලේ ඉඳලා එකතු කරපු සල්ලියෙන් මේ ළඟදි 13000ක ආඩියනෝ එක එක ජාතිය බඩු ගත්තා ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ Raspberry Pi 3 model B එක. ඒ කියන්නේ මේකට කලින් ආපු එක මේක ගන්න ඉතින් තවත් දැන් මේ Raspberry Pi 4 එකේ model B එකේ 1GB. ඒ කියන්නේ RAM එක 1GB. ඉතින් ඒ ස්ටෝක් ඕගොල්ලන්ට ඒ ස්පීඩ් එක ඇතිනම් කොහමනම් ඕගොල්ලන්ට 8750කට Raspberry Pi එකක් ගන්න බලන්න. හැබැයි ඉතින් මම හිතන්නේ ගොඩක් ස්පීඩ් එක කියලා. හැබැයි ඉතින් අවශ්‍යම නම් අඩුවට අරන් try කරලා බලන්න. ඕගොල්ලන්ට මේකට opportunity එකක්. ඉතින් ඊට වැඩි වෙන දැන් මෙන්න මේකේ දැන් මම කිව්ව Raspberry Pi 4 එකේ model B එකේ 4GB එක මං කිව්ව කලින් 1GB. ඒක දැන් මේ 4GB එකට 18000ක් වගේ යනවා.
ඉතින් ඊට පස්සේ Raspberry Pi personal computer. ඒ කියන්නේ ඔයගලන්ට පුළුවන් මේ Raspberry Pi එකේම තියෙන මොකද keyboard එක වගේ ගන්න මේ keyboard එකේ තමයි Raspberry Pi board එකත් include වෙලා තින්නේ. එතකොට ඔයගලන්ට cable එකයි monitor එකයි විතරයි ඕනේ. හරිනේ. ඉතින් ඒක ඔයගලන්ට ගන්න නම් ඒක 23800 එකට ගන්න. ඉතින් ඊට පස්සේ තවත් එකක් තියෙනවා Raspberry Pi Pico කියලා. දැන් Raspberry Pi 0 කියලා තියෙනවා Pico කියලා තියෙනවා. But මම දන්නේ නැහැ මේ Raspberry Pi 0 කියන එකෙන් අපිට සාමාන්‍ය නැනෝ. එහෙම නැත්නම් මම හිතනවා Arduino Uno. එහෙම නැත්නම් මම හිතනවා ESP32. හරිද? ඔන්න ඔය දෙකෙන් දෙක පාස් කරන්න උලන් ඇති කියලා සාමාන්‍ය. But මම හිතන්නේ මේ Raspberry Pi Pico කියන එකට install කරන්න පුළුවන් කියලා OS එක. But මම හිතනවා මෙන්න මේ Raspberry Pi 0 කියලා කියන එකට install කරන්න පුළුවන් කියලා. ඔය එකක් මොකද මේකේ තියෙනවා මයික්‍රෝ SD කාඩ් එකක් මොකද ඒ වගේම HDMI කේබල් එකක් තියෙනවා මයික්‍රෝ HDMI කේබල් එකක් ඉතින් මයික්‍රෝ USB පවර් මේක කේම එකක් ඒ කියන්නේ කේබල් පෝට් එකක් තියෙනවා ඒකට බ්ලූටූත් වැඩ කරනවා මම දන්න විදිහට Wi-Fi වැඩ කරනවා හැබැයි කොහොමද මේක ඉදන්නේ නැහැ මම දන්න විදිහට මේකේ තියෙනවා මේ මයික්‍රෝ HDMI පෝට් දෙකක් ඉතින් මෙච්චර චූටි ගන්න මේකට ඒ කියන්නේ මෙච්චර චූටි කරන්න පුළුවන් වෙලා තියෙනවා හැබැයි මේකේ RAM එක වෙන්නේ 512 GB sorry 512 MB ඉතින් ඒ ප්‍රමාණය වැඩි නෑ මම හිතන විදිහට ඔයගොල්ලන්ට පුළුවන් BN OS එක විතරක් install කරලා වැඩ කරන්න මොකද Raspberry Pi model B එකේ 8GB එකේ Ubuntu install කරක් වෙලාවකට stuck ඉතින් ඒකින් ඔයගොල්ලන්ට පුළුවන් මේක use කරලා ESP32 වලට වඩා සුපිරි වැඩක් කරන්න සුපිරි වැඩක් දෙන්න පුළුවන් एक में यूज़ कर ला इतनी है भाई मामा दान ने दिया था ओगल लौंडे में की इंस्टॉल कर ला एक रा आर्डुइनो सॉफ्टवेयर इंस्टॉल कर रहा स्पीन ये वगैरह का नहीं भाई अबे माम में का मारो उधर रिफर करना उधर हम रिफर करना रास्पीन वाके का की इंस्टॉल कर ला ओगल लौंडे पुलम प्रोग्राम कर ला बड़ा लोगों इंजीनियर का ना छोटी बोर्ड ඉතින් මේවා තමයි ප්‍රොඩක්ට් එක කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මම කිව්ව විදිහට දැන් මම ගත්තේ Raspberry Pi 4 model B 8GB. ඉතින් ඔයගොල්ලෝ වෙන දේක 23000ක් තියෙනවා. ඉතින් මං 33000 ගන්න දීලා ගත්තේ මේ කැරෙන්න අනිත් පොඩි. ඉතින් මේක ඒ කියන්නේ මේ 23000කටම 23000 කියන්නේ 13000 වගේ extra තාපර ටිකක් එක දෙනවා. ඉතින් මේ ඒව ටික ගොඩක් දිනවා එතන පොඩ්ඩක් මේ එකට RAM SD card එකක් එතකොට power adapter එකක් ඒකට දාන්න box එකක් CD එකක් ඔය වගේ ගොඩක් හම්බෙනවා මම දැන් මේ CD එකක් හෝ පොතක් book එකක් ඔය වගේ හම්බෙනවා ඉතින් මම හිතනවා මේක ගොඩක් හොඳයි කියලා ඉතින් ඔහොම එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මේකෙන් පුළුවන් එනවා කියන किट लंका मम्म देखा ना मम्म पीटर तमाम मैं गाव है लंका मम्मी तेला जयंती ने मिला मेक वे मार मेकअप मम्मी तीन गुडअप छोटी बट मेके रन में आती है ना तो मेकअप तो बोर्ड देगा मम्म मेके हरी डालने को मारी मंगानी वाले मैंने Raspberry Pi कैमे के ना कथा करना वीडियो का करेंगे ना मुझे मैं Raspberry Pi की तीनों कैमे का मेरे उसका लगा बोला මට අද විශේෂයෙන්ම ඕනේ ඔයගොල්ලෝගේ අතේ තියෙන කාඩ් ගන්න හරියන Raspberry Pi කියන්නේ. ඉතින් මේ Raspberry Pi එකකින්වත් වැඩ කරන්න බෑ නෙමෙයි. ඔයගොල්ලන්ට Raspberry OS එක දාලා සුපිරියර් කරන්න පුළුවන්. මොකද මේ Raspberry Pi OS එක අදලා තියෙන්නේ පරණම version වලට පරණම එහෙම නැත්නම් අඩුම specification තියෙන board එක නෝ හොඳට වැඩ කරන්න. ඉතින් ඔයගොල්ලන්ට හැබැයි මම කියනවා 8000 මෙන්න මේ 8000 ගන්න තියෙන එකට වඩා තවඩියසල් එකතු කරලා මේ මොඩල් B එකේම මෙන්න මේ බෝඩ් එක ගන්න හොඳයි කියලා. ඉතින් ඕගොල්ලෝ
ගොල්ලෝ හොයලා බලන්න මම කියනවා 8000කට වඩා 11000 වගේ ආසන්නයේ තියෙන බෝඩ් එකක් අත්ත ඔයගොල්ලන්ට තව ගොඩාක් වැඩ කරන්න පුළුවන් ඔය සීන් සෝල් කරන්න ඔය වගේ ඉන්ටරෙස්ටිං වැඩ ඉතින් ඔයගොල්ලෝ ගාවට අසල්ලි දිනනවා නම් මෙන්න මේ වගේ 8GB ඔරිජිනල් ජෝකේ එකක් ගන්න පුළුවන් ඉතින් මම ඊළඟට ගේන්න කොහොමද OS එකක් ඉන්ස්ටෝල් කරන්න කියලා ෆුල් ගයිඩ් එක ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි ගයිස් මම හිතනවා මේක එන්ජොයි කරන්න ඇති කියලා ඒ වගේම අලුත් දෙයක් ඉගෙන ගන්න නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න තියෙන ප්‍රශ්න ඒ වගේම මම හිතනවා ලයික් කරයි කියලා ඉතින් මම මෙච්චර කල් ඉඳිසෙල්ලි ලයික් කරන්න කියලා කිව්වනේ ඔන්න මම ආයෙ කියනවා ලයික් කරන්න කියලා කැමති නම් subscribe කරන්න මොකද එක ඉන්නම subscribers ලා ඔයගොල්ලෝ කැමති නම් subscribe කරන්න ඒක ඔයගොල්ලෝගේ අසහනයි ඉතින් මම හිතනවා මේක ගොඩක් funny වෙන්න ඇති කියලා හරි ඉතින් ඔච්චර වැඩි තවපස්සේ දිනනවා නම් මම මගේ මේ දිනනවා නම් දාන්න comment එකක් මම ඔයගොල්ලන්ට blog එකක් හරි ලියලා ඒවට සම්බන්ධ කරන්න අම්මෝ මෙච්චර කියලා රෙකෝඩ් එක නැත්තම් තමයි පුදුමයි ඇටි අඳා බයි